එතකොට දිනවතුනි මෙන්න මේ ධර්ම කාරණා මට මතක් වුණා. මේක හරියට මේ ලෝකයේ මම දැක්ක අසුචි වලක් වගේ. තනිකර අසුචි වල. මේ අසුචි වල අඩියෙම ඉන්නවා පිරිසක්. අසුචි මේ පිරිලා. තමන් වාතත් එහාට පොවන අසුචි වලක් මේක. යට අඩියෙම ඉන්නවා පිරිසක්. ඒ අඩියෙන් පොඩ්ඩක් උඩට ඇවිල්ලා පාවි පාවිත් ඉන්නවා. තවත් පොඩ්ඩක් උඩ හරියේ පාවෙනවා. තවත් උඩ හරියේ පාවෙනවා. තවත් පොඩ්ඩක් උඩ හරියේ පාවෙනවා. ඔහම ඉන්නකොට එක පුරුෂෙක් මහා වීරයක් දාලා මහා වීරයක් ඇති කරගෙන කොහොම හරි මේ අසුචි වලෙන් උඩට උස්ස ගන්න ඕලුව. උඩට උස්සගෙන පීනලා ගොරට එනවා. ගොරට ඇවිල්ලා හොඳ වතුර ටිකකින් නාගෙන සබන් ආදී වශයෙන් දේවල් ළඟ ගල්වලා අර ගඳ නැති කරගෙන ඔක්කොම කරගෙන සුද්ධ වෙනවා එක එක මිනිස්සෙක්. ඊට පස්සේ මේ මිනිස්සයා කෑ ගහලා කියනවා උඹලා ඉන්නේ අසූචි වලක ඕකෙන් ගොඩ වරෙව් කියලා. හැබැයි ඕක ඇහෙන්නේ අර අසූචි වලේ යටම ඉන්නේ උන්ට ඕක ඇහෙන්නේ. ඕක ඇහෙන්නේ කාටද? අර අසූචි වලින් අර ඔළුව උස්සන්න බලාගෙන ඉන්න පිරිසට ඇහෙනවා. අන්න ඒක කියනකොටම යම් පිරිසක් අර අසූචි වලේ මේ ඔන්න මෙන්න හිටපු අය තමහරුගේ කේස් පේනවා. කේස් පේන මට්ටමේ ඉන්න අය මොකද කරන්නේ? ටුක් ගාලා ඔළුව උස්සනවා. ටුක් ගාලා ඔළුව උස්සුවා කියලා කියන්නේ සෝතාපන්නයි. අර එළියට ආපු කෙනා තමයි ලෞතුරා බුදුහාඳුරෝ. අන්න තථාගතයන් වහන්සේ එළියට ආවා. උන්වහන්සේ දැන් කියනවා කල්යාණ මිත්‍ර සම්පත්තිය දෙනවා, සද්ධර්ම ශ්‍රවණය කරවනවා. ඉස්ව ඔළුව එතනින් එහාට යාට මොකද කරන් තියෙන්නේ? වීරිය වඩන එක. ආයි තථාගතයන් වහන්සේ ඕනේ නැහැ ඉතුරු ටික් කරගන්න. ඔළුව උස්සගත්තා කියලා කියන්නේ මොකද? සෝවන් වුණා කියන එක. ආයි යාට තථාගතයන් වහන්සේ අවශ්‍ය වෙන්නේ නැහැ වැඩේ කරගන්න. එයා දැන් මොකද කරන්නේ? වීරිය වඩනවා. බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා ඔළුව උස්සගත්තා නම් ඒ කියන්නේ මොකද්ද? සෝතාපන්න වුණා. ඒ කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයට ආවා. ඊට පස්සේ මොකද කරන් තියෙන්නේ? මහා වීරයක් ඇති කරගෙන මෙන්න මාර්ගේ එන විදිය මෙහෙම හබල්ගාපන්. මෙහෙම කරන්න එපා. මෙහෙම කරපන්. කියලා ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා දීලා තියෙනවා. දැන් අරයා මොකද කරන්නේ? මහා වීරයක් ඇති කරගෙන මෙහෙම කර කර අසූචි වලින් ගොඩට එනවා. අසූචි වලින් ගොඩට ආපු කෙනා තමයි අනාගාමී උත්තමයා. අන්‍යයන්ගෙන් අහනවා බුදුහාමුදුරුව, උඹ අසූචි වලින් තාම ආව විතරයි මුළු ඇඟම අසූචි ගඳයි. ඉක්මනට නාලා පිරිසිදු වෙන. අන්න මොකද කරන්නේ? හොඳ වතුරෙන් නාලා සබන් ගාලා ඔක්කොම කරලා නාලා ඔන්න පාරිශුද්ධත්වයට පත් වෙනවා. රහතුන් වහන්සේලා මොකද බිහි වුනේ? මම ඔබට කිව්වා මේ මාර්ගඵලයන් අවබෝධ කරවන්න බැහැ පින්වතුනි. මාර්ගඵලයන් ලැබුපු නැති කෙනෙකුට. ඇයි හේතුව? අසූචි වල ඇතුලේ ඔළුව ගහගෙන ඉන්න කෙනෙක් කොච්චර හයියෙන් කෑ ගැහුවත් ඇහෙද වටේ ඉන්නයි. ඒක ඇහෙන නම් ඒ කාන්තේම ඔළුව උස්ස ගන්න ඕනද නැද්ද? ඔළුව උස්සගෙන කෑ ගහනවා. මාත් මෙත්‍රකල ඔළුව උස්සගෙන හිටියේ තොපි තොළුව වලට අට ගහගෙන ඉන්නේ උස්ස පියව ඔළුව කියලා කෑ ගහනවා. අර ගොඩට ගියා එහේ ඉඳලා කෑ ගහනවා. ඉතින් ඔය අතර ඉන්නවා තාම ගොඩට ගියා විතරයි. අසූචි නාගෙන ඉන්නවා. හැබැයි අසූචි වේලි ඉන්නවා. එහෙම අයත් ඉන්නවා. ඒගොල්ලෝ තමයි සුද්ධාවාදික බ්‍රහ්ම ලෝකේ ඉන්න පිරිස. බලන්න මේ සද්ධර්ම සාගරයේ පේන හැටි. අර යට අඩිය ඉන්න පිරිසක් ඉන්නවා. ඒකුන් තාම මේ වැඩේ කරන්න හිතලවත් නැහැ. කියන මේ කිසි දෙයක් ඇහෙන්නෙත් නැහැ. ඔය අන්‍යාගමික පිරිස. ඉතින් ක්‍රමක්‍රමයෙන් පින්බලයේ මෝරගෙන එදී මෙතනට එන්න ඕනේ කවුරු. ඉතින් ලඟ වෙන්න එන කෙනාට අර ඒ තත්ත්වෙට ගිය උත්තම පිරිස කොහෙන් හරි ඉඳගෙන තව කෙනෙක් අසූචි වල යන්ත ඔළුව උස්සගත්ත විතර. ඈ තව කෙනෙක් පීනන ගමන් මැද හරියේ ඉන්නේ. සකදාගාමි වෙච්ච කෙනා ඔළුව උස්සගත්ත කෙනා සෝවාන්. අර මැද ඉන්න කෙනා සකදාගාමි. ගොඩට ගිය කෙනා අනාගාමි. නාලා පිරිසිදු වෙච්ච කෙනා අරහතුන් වහන්සේ. ඔය හැමෝම එකතු වෙලා කියනවා මේක කරපන් දැන් ඔළුව උස්සපන්, වීරය ගනින් ඔළුව උස්සපන් ඈ කියලා ඔන්න ඔය විදිහට ඔය කාරණා ටික සිද්ධ වෙනවා. Thank you.